මම දැන් සති කීපෙක ඉතර ගියේ හිටියා. නෝනා මට පවුරු 300ක් 350ක් විතර දෙනවා. මට උදව් කරගන්න ඕනේ කම දෙනවා. එළවලු මල්ලක්වත් දෙන්න ඕනේ නෝනා මේ පැය දෙක. ඉතින් එතුමියයි මමයි කතා කරලා අපි තීරණයකට ආවා. ඉතින් මේ වෙලාවේ අපි එළවලු මල්ලක් බෙදන්න ලොකු සරසමක හිටියා. නමුත් මේ වෙලාවේ එළවලු වල ගණන් කළා ඇයි දැක්කම දැන් ඊයේ පෙරේද මේකට ගියාම රත්තරන් ගොඩවල් ගාන ඉන්නවා වගේ මේක ගොඩවල් ගාන්නේ. මම දැන් ඉස්සරහ බෝණි අරන් පාපෝ මොකුත් නැහැ. මේව පොඩි ගොඩයි, ලීෆ් පොඩි ගොඩයි, කැරට් පොඩි ගොඩයි. ඒ 600යි, 800යි කිලෝය. ඉතින් අපි බැලුවා මේව බෙදන්න කියොත් එහෙම දැන් වට්ටක් ග්‍රෑම් 250කින් ලීෆ් ගන්න දෙකයි. මේ විදිහට බැලුවොත් කොච්චර ළන්නේ තිබ්බත් බොල්ටි අල දෙකයි, ඔයාලා ගෙඩි දෙකයි ඔබ දාන්නේ. ඉතින් මේක මේ ඇති වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මිලේ හැටියට බැලුවා කිලෝ එක රුපියල් වල තක්කාලි කිලෝ එක රුපියල් 100යි. තක්කාලි පෙට්ටියක් 14000යි. කිලෝ 1000ක් කිලෝ 15000ක් තක්කාලි පෙට්ටියක් රුපියල් 14000යි. ඉතින් තක්කාලි පෙට්ටියක් ගණන්ලා පෙට්ටිය නෙමෙයි අපි පෙට්ටි 25ක් ගණන්වන්නේ. පෙට්ටි 25ක් ගණන් පවුරු 200කට 250කට දෙන්න ගියා. මේක කඩන්න ගියාට පස්සේ අඩුම තරමේ තක්කාලි 500ක්වත් දාන්න බැහැ. ඉතින් තක්කාලි 500ක් කීයක් ගණන්වද? රුපියල් 800ක් ගණන්වන්න 100යි. කිලෝ එකක් තක්කාලි 500යි රුපියල් 400යි. එතකොට තක්කාලි 500යි රුපියල් 400යි. බෝබෙන් කැරට් කිලෝ එක රුපියල් 600යි. ලීස් කිලෝ එක රුපියල් 600යි. මේ මල්ල හදන්න රුපියල් 5000ක් නෙවෙයි. ඈ ඉතින් ඒ නිසා ඊළඟට එළවලු ගෙනාවම අපේ අතනොත් නරක් වෙලා විසි කරන්න එනවා. ඔයාලගේ ඉන්නත් නරක් වෙලා විසි කරන්න එනවා. ඉතින් මම අපි තීරණයක් ගත්තා. මොකද එළවලු දෙනවට වඩා හොඳයි අපි හාල් ටිකක් දෙමු. හාල් පොඩ්ඩක් හරි දෙමු. ඒක කැඳ ටිකක් හරි පොඩ්ඩක් තියාගන්න පුළුවන්. නැත්නම් පෙරංගාහේ කැඳාරිය දාගෙන පොඩ්ඩක් එළවලු කෑවේ නැත්නම් තමයි අනුන්ගේ ආදාරය කරලා පොල්ගෙඩියක් කඩාගෙන අමු පොල්ලේ කාරි බඩ ටිකක් ගන්න. ඉතින් ඒ නිසා අපි තීරණය කළා අපි එහෙම කරමු කියලා අපි පවුල් 200කට හාල් දෙමු කියලා. අපි හාල් කිලෝ 5 මලු 200ක් ගෙනා. හැමදෙනාටම අපි තෙරුවන් සරණ නිරුක් නිරෝගී චිරජීවනයේ වාසනා ගුණ භාග්‍ය ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ ස්වීඩන් වල ඉන්න අපේ මාළනී මැතිණිය එතුමිය බලාගෙන ඉන්නවා. එතුමියට අපි ආශිර්වාද කරනවා. එතුමියට සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමියගේ විශේෂයෙන්ම සහෝදරිය අශෝක මැණිකේ මහත්මිය ඒ වගේම ශශි මාල පුතණුවන් සුරේෂ් මහත්මයාගේ පුත්‍රයතුළු ඒ හැමදෙනාම අපි ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම කේඩී ඇලිස් කේඩී ඇස්ලින් පෙරේරා මවට සහ පියාට ජීඑම් අබේසිංහ ජීඑම් අබේසිංහ තාත්තාට පුණ්‍යානුමෝදනා කරන එක තමයි බලාපොරොත්තු විදියට සටහන් කරලා තියෙන්නේ. ඉතින් අපි මාළනී නෝනා මහත්මියට අපි ආශිර්වාද කරනවා. දුන්නාගේ සරණ ප්‍රාර්ථනා කරනවා. නිරුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දැවැන්ත වැඩ අපි පවුල් 200කට හාල් කිලෝ 5 ගාණක් දෙනවා කියන්නේ මේක දැවැන්ත වැඩ. පොඩි වැඩක් නෙමෙයි. ඉතින් අපි මේ දැවැන්ත සත්ත්වයාව සිදු කරන්නට අපිට ශක්තිය උන එක වචනයෙන්ම මාත් එක්ක ඉඳගත්තු අපේ කල්යාණ මිත්‍ර දායකාව එතුමියට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ දැවැන්ත කාර්යය කරන්න මම එතුමියට කිව්වේ අපේ නෝනා මට පවුල් 200ක් 350ක් විතර දෙනවා. හාල් මිටක් හරි මට දෙන්න ඕනේ කියලා. ඒ කිව්වා විතරයි ඒ වචනේ එතුමිය එකපයින්ම පරිහාතුරණය අපි වැඩේ කරමු කියලා එතුමිය මාත් එක්ක ඉඳ ගන්නවා. ඉතින් ඒක මම දසදහස් වර සිහිපත් කරමින් ආශිර්වාද කරනවා. මාළනී මැදිනිය අපේ ස්වීඩන් වල බොහෝ ආදරයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරමින් ආශිර්වාද කරමින් ඔබ හැමදෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. අපේ මාළනී නෝනා මහත්මියගේ සහෝදරිය ප්‍රධාන දරුවන් ප්‍රධාන පවුලේ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඇස්ලින් පෙරේරා ආදරණීය මවට ඒ වගේම පියාට අබේසිංහ සහෝදරයාටත් අපි පින් අනුමෝදන් කරනවා. මේ පින් බලයෙන් සියලු කටයුතු සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාගේම කටයුතු සරල ප්‍රකාරයෙන් සාර්ථක වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේක අවසානයේ නෙමෙයි මේක ආරම්භයක් විතරයි. මේක දිගින් දිගටම අපේ ආයත නොහැකි වෙන හැම වෙලාවකදීම යමක් දෙන්න පරිත්‍යාග කරන්න පියවරක් උඩට උස්සලා තියන්න අපි ශක්තිය යොදවනවායි කියන කාරණාව මම සිහිපත් කරමින් හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. චිරාත් කාලයක් මේ කටයුතු කරගෙන යන්න
අපේ ශක්තිය තාත්තා කරුත් ඉතින් මේ දේවල් එක්ක ආචාර්ය මණ්ඩලයත් ඒ වගේ ඊට අමතරව මේ ගමඩ වෙනසේවේ එහෙම දෙයක් දැකලා ලොකු සතුටක් ඇති වෙනවා. මම ගොඩක් ඒ කියන්නේ මම මේ හොරගල ගමට තිහා ඉඳලා මගේ දරුවෝ දෙන්නව මේ දහම් පාසලට දවන්න මට ඒක ලොකු හේතුවක් වුණා. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ වැඩ කරන්න හාමුදුරුවන්ට ඒ අපිට උදව් කරන ඒ දුර රටවල් ඉඳලා උදව් කරන හැමෝටම ගොඩක් තින් තව තවත් ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ඒ සියලුම පිසිට ලැබෙනවා කියලා මම පාන. අපේ හාමුදුරුවෝ කිව්වා වගේම අපේ දරුවොත් එක්ක දවසක් හරි එන්න බැහැ කිව්වොත් එහෙම ලොකු අරගලයක් අපිත් දෙක ඒගොල්ලෝ දක්වනවා යන්න ඕනේ කියලා. ඒගොල්ලෝ පුදුමාසාවකින් එදා ඉඳන් දහම් පාසලට දවස් නම් වෙනවා. ඉතින් හාමුදුරුවෝ අපිට ඒ කොරෝනා දවස්වලත් ලොකු උදව් උපකාර කළා. ඒ වගේම ඉදිරියටත් අපේ ලොකු අපේ දරුවන්ට ලොකු අයියා කියලා මම හිතන හාමුදුරුවෝ. ඉස්සරහට ඇත්තටම ලොකු සතුටක් අපිට දැනෙනවා. මචර වෙනින් කියාගන්න බෑ මේ හාමුදුරන්ට චිරස්ථානයදී ලැබෙන්න කියලා අප ප්‍රාර්ථනා කරනවා.
තරම් වෙත පොළව තරම් වෙත නෑනෑ කිසිවක් නොබව තරම්
දවස තරම් වෙත පොළව තරම් වෙත නෑ නෑ කිසිවක් නොබව